නව සන්ධානයට කියන්න අපේ තීරණාත්මක දේශපාලන බලය තීරණය කරන සන්ධානය මේ බිහිවන්නේ. අපි ආරාධනා කරනවා පිළිගැනීමේ කතා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මැතිතුමන්ට. අති ගෞරවනීය වන්දනීය පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. එවගේම අන්‍ය ආගමික පූජකතුමනි, එවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මැතිතුමනි, එවගේම මේ නව සන්ධානය ගොඩනගන්න නායකත්වය ලබා දෙමින් කැපවෙමින් කටයුතු කරන අනුරාපා මැතිතුමනි, එවගේම අද මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මේ තැනට ඒකරාශී කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මේ නව සන්ධානයට ශක්තිය ධෛර්ය ජීවය සපයන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමනි, මේ ලැයිස්තුවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා, මට අවසර ගන්න අපේ නිමල් ලංසා මැතිතුමා, මැති ඇමතිවරු, මම පිළිගැනීමේ කතාවේදී තමුන්නාන්සලා සියලු දෙනාගෙම නම් පිළිගන්න ඕන නිසා ඔබ සියලු දෙනාගෙන් අවසර ගනිමින්, එවගේම මේ සම්දානේ ගොඩනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා සම්දානේ සංවිධායකවරු, ඒ සියලු දෙනාගෙන් අවසරයි. අද අපි මේ පසුකරමින් ඉන්නේ දේශපාලන වශයෙන් ඓතිහාසික යුගයක්. ඒ ඓතිහාසික යුගය පසු කරන්න බෑ. මේ දේශපාලන අභියෝගය කුමක්ද කියලා හරියටම අඳුරගන්න නැති අයට තමුන්නාන්සලා දන්නවා, අද දේශපාලන පක්ෂ රට ඉස්සරහා මොකක්ද තමන්ගේ වැඩපිළිවෙල, මොකක්ද යන ගමන, කොහෙටද රට ගෙනියන්නේ කියලා තමන්ට අනන්‍යතාවයක් හදාගන්න බැරුව දේශපාලන වශයෙන් එහෙම යනවා. ඒ තත්ත්වය ඇතුලේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අද මේ නව සන්ධානය ගොඩනගන්න මාගම් පුරින් දකුණෙන් මේ රටට අවශ්‍ය නායකත්වය දෙන්න මේ නව සන්ධානයේ නායකයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින්, සන්ධානයේ නායකයින් මහින්ද අමරවීර ඇමතිතුමා, තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයේ නායකයා, අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, මේ මහා ජනගඟ සංවිධානය කරලා අපි ආරම්භක රැස්වීම දකුණෙන් පටන් ගමු, හම්බන්තොටින් පටන් ගමු කියලා පටන් ගත්. අද ඉස්සර පටන් ගත්තේ අනුරාධපුරෙන්, අද මේ රැස්වීම ආරම්භ කරන්නේ දකුණෙන්. අපේ ඇමතිතුමා ගෝවා මේ හම්බන්තොට විතරයි කියලා. මේ තමුන්නාන්සේලා වෙන කොහෙවත් ඇවිල්ලා නැහැ, අපේ නායක සංවිධායක විතරයි පිටින් තියන්නේ. තනි කරම හම්බන්තොට දිස්ත්‍රික්කේ අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ විතරයි මේ රැස්වීමේ ඉන්නේ. අපේ ඇමතිතුමා ගෝවා, මම ගෝවා එදා අපේ කාර්යාලයේදී
අපේ සංවිධායකට ඔක්කොට මෙන්න අපි බස් එකක් ලෑස්ති කරමු කියලා. අපේ ඇමතුමා කිව්වා එක බස් එකක්වත් ගේන්න එපා මෙහෙට. මං කිව්වා නෑ නෑ වෙන බස් එකක් අපි ලෑස්ති කරනවා. එක බස් එකක්වත් ගේන්න එපා, කවුරු හරි ෆොටෝ ගහලා දායි කොහේ හරි අන්න පිටින් බස් ඇවිල්ලා කියලා එකක් දැම්මම ඇති කියලා. ඒක නිසා අපි ඒ බස් එකවත් ගෙනාවේ නෑ හම්බන්තොටට. මේ ඔක්කොම තමුන් වහන්සේලා හම්බන්තොට අපේ ආදරණීය අම්මලා තාත්තලා. අපි ඒක නිසා මේ රැස්වීම තමුන් වහන්සේලාට ප්‍රධාන වශයෙන් අපිට පිළිගන්න අවශ්‍යයි. ඒ සියලු දෙනාගේම නාමලේඛනයේ කාලයක් ගියත් මම කියන්න ඕන. එස තමුන් වහන්සේලා මට ඒකට අවසර දෙයි කියලා හිතනවා මේ වේදිකාවේ. මොකද අපි සියලු දෙනාම මේ සන්දානේ හදන්නේ පසුගිය අරගලයට උත්තර දෙන්න. මේ සියලුම දේශපාලන පක්ෂ පොඩි පට්ටම් කරලා එක නායකත්වයකට එක කොඩියක් යටතට ගේන්න පාර්ලිමේන්තුවේ කැපවුණු සියලුම නායකයන්ගෙන් කියන එක තමුන් වහන්සේලාට කියන්න ඕනේ. සා අලුත් ගමනක් අලුත් වැඩපිළිවෙලක් එක්කලා මේ රට ඉස්සරහට යන්න. ඒක නිසා මේ අවස්ථාවේ මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන කතා ඉවරයි දැන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල සිල්වා මැතිතුමා ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. සමාවෙන්න අපේ හාමුදුරුවනේ. මේ ගෞරවනීය සභාවට වැඩමවා කළ අපේ අති ගෞරවනීය පූජනීය වන්දනීය නායක ස්වාමින්වන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝ රත්නය මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. එවැගේම අපිට ආශිර්වාද කරමින් මේ රැස්වීමට සහභාගී වුණු සියලුම අන්‍යාගමික පූජකතුමන්ලා මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. එවගේම අපේ පක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මැතිතුමා මා නැවතත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින්, එවගේම මේ රැස්වීම සංවිධානය කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු එකතු කරපු කැප කරපු අනුර ප්‍රියදර්ශන යාපාපේ හිටපු අමාත්‍යතුමා, තමුන් වහන්සේලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමදාම පුරුදු නායකයෙක්, එතුමාව මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එවගේම මේ රැස්වීම සංවිධානය කරපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ හදවත, තමුන් වහන්සේලාගේ හදවතත් එක්ක හැම වෙලේම ජීවත් වෙන අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර ඇමතුමා මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අමාත්‍ය ජෝන් සෙනවිරත්න මැතිතුමා මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අමාත්‍ය නලින් ප්‍රනාන්දු මැතිතුමා මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ උතුරු පළාතේ සුරේන් රාඝවන් මැතිතුමා මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රියංකර ජයරත්න මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජගත් පුෂ්පකුමාර අපේ රාජ්‍ය ඇමතිතුමා ලසන්
ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතුමා, උදේගාන්ත ගුණතිලක මන්ත්‍රීතුමා, උගත් මන්දුල සුදත් මංජුල මන්ත්‍රීතුමා, මුසාරක් මන්ත්‍රීතුමා, අලිත් සබ්දි මන්ත්‍රීතුමා, නිමල්ලංසා ගහන්න කප්පුඩියක් නේද, නිමල්ලංසා මැත්තුමා, හරි. මොකද මේ ලයිස්තුවේ අපේ විශාල ප්‍රමාණයක් නම් තියෙනවා. ඇතුළු පිරිස තව එන්න ඉන්න එක නිසා තමයි මම මේ වේදිකාව දිහා බලාගෙන කතා කරන්නේ. ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉන්නවා, අපේ මිත්‍රෝ හිතවතුන්, මහ හිටපු මහ ඇමතිවරු ඉන්නවා, ආණ්ඩුකාරවරු ඉන්නවා. මේ ඔක්කොගෙම මේ වේදිකාව පිරලා තියෙන තමුන්නාන්සලට හැමදාම දැකලා පුරුදු මූණු. ඒක නිසා මම අපේ ඉසුරු දේවප්‍රිය මැතිතුමා මේ වගේ දැකලා පුරුදු මේ ඔක්කොම වේදිකාවේ තියෙන්නේ. ඒ නිසා මේ සියලුම ලයිස්තු මට කියන්න ගියොත් ලොකු කාලයක් යනවා. ඒ නිසා මම කාලය කෙටි කරගන්නවා. නම් කියවන්න කියවන්න බැරුණාට තමුන්නාන්සලා සියලු දෙනාගෙන්ම සමාව භජනය කරනවා. සියලුම පක්ෂ නියෝජනය කරමින් නායකයෝ ඇවිල්ලා අපේ සුගීශ්වර බණ්ඩාර ඇතුළු හිටපු ජනාධිපතිතුමාගේ ලේකම්තුමා විෂ්ණුකාන්ත ඇතුළු ඒ පක්ෂ නායකයෝ ඉන්නවා. ඉතින් මේක නිසා විශාල ලැයිස්තුවක් සමන් හිතන තමුන්නාන්සලා මට සමාව දෙයි කියලා රැස්වීමේ කාලය කැටි කරගන්න ඕන නිසා සා අපේ තමුන්නාන්සලාට ඉතාම වගකීමෙන් කියනවා, අද මේ රට හරවන ගමනට තමයි මේ වේදිකාව එකතු වෙලා තියෙන්නේ. සමහර අයට මම මේ ටික කියලා නතර වෙනවා. වැඩපිළිවෙලක් අහනවා මුළු රටම. අර මහා අරගලයක් කරලා මේ රට කුඩු කරලා අද මේ සන්ධානේ හදන්න අවශ්‍ය පසුබිම හැදුවා. වැඩපිළිවෙල තියෙන්නේ මෙතන. සමහර අය කියනවා ආර්ථිකේ හදන්න ආර්ථික වැඩපිළිවෙල. ආර්ථිකේ හදන්න බෑ මගේ අම්මේ තාත්තේ ආර්ථික වැඩපිළිවෙලකින් විතරක් අද. ආර්ථිකේ හදන්න නම් හොඳ දේශපාලන නායකත්වයක් දේශපාලන වැඩපිළිවෙලක් රටට හදන්න ඕන. මේ තමයි මේ වේදිකාව. මේ නායකත්වයේ විසින් හොඳ ආර්ථික වැඩපිළිවෙලක් හදන්න ඕනි. ඒ වගේම ඒ ආර්ථික වැඩපිළිවෙලට මේ වේදිකාව වගේම තමුන්නාන්සලා ආකල්ප සංවර්ධනය කරන මහා ජන බලවේගයක් හදන්න ඕනි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු මේ සියල් එකට එකතු කරපු පසු විපරම් යාන්ත්‍රණයක් හදන්න ඕනි. මේක තමයි මේ වේදිකාවේ දැක්ම. මේක තමයි මේ වේදිකාවේ වැඩපිළිවෙල. මේ සඳහා තමුන්නාන්සලා එකට එකතු වෙන්න අත්වල බැඳගන්න කියමින් මම ඔබ සියලු දෙනාට ජය වේවා කියමින් මේ දිනුම රටට එක්ක පෙරට යන ගමනට අත්වල බැඳගමු කියමින් මම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි. ජය වේවා.